වගාවන් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි සංවිධානය ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 6ක් ගත වී තිබෙනවා. छत्र लेखन निगुस्कर वंदी वेडपीलोट वंदी के वन सली कोहित महान गोवियाट निदहसे गोविता गोवियाट जीवते गोवियाट निदहसे कुंभरुटी कर रसायनिक पोरटी का दीपियाउ දැන් අද ගොවියෝ උද්ඝෝෂණය කරන්න ඕනේ පොහොර කියන්න. කොහෙද කියලා කුණු කන්දරා මේකට දාලා ගොවියන්ගේ කකුල් කුණු කරන්න ලෑස්ති දැන් මෙතන ඉන්නේ. මේ පාර මේ අට්ටාලේ ඇලහැර අට්ටාලේ මැරෙන්න කියන්නේ අපි. ඇලහැර ගොවියෝ නැත මෙට පස්සට යන්නේ. බොලා ඇස් නැර පියාඔ තොපි කවදද බත් කන්නේ. මෙතර දිබුලාගල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී දිබුලාගල රාහුල අලංකාර හිමියතුළු මහා සංඝරත්නය ඊය රාත්‍රියේ ඇලහැර ගොවි උපවාසයට සහය දැක්වීම සඳහා පැමිණ සිටියා. කොරෝනාවෙන් විශාල මහනුවරක් කරන්නට බැරි වෙච්ච එක දැන් සමහර විට මේ ගොවිතැන විනාශ කරලා ඒ දේ ඇතිකරන්න සූදානම් වෙනවද දන්නේ විදේශ රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එය රසායනික පොහොර ගෙන්වීමට වඩා භයානක තත්වයක් බව පෝච්චිය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා රජය රසායනික පොහොර නැවැත්වීම සඳහා ගන්නා ලද තීරණය අති විශිෂ්ටයි दूरदर्शी तीरणयाक नमुत एकम प्रश्ने उने ए तीरणे गत्त क्रमेतीयन वेरद्द लेडेगुट बेहतां देनविट क्रमवेदयाक तीयन वाई क्रमवेदे विनास्सुन कोच्चर बेहत होंद उनात रोगी आगें एन्ने अपहास्याक उपहास्याक अकमेत्ता काबनिक पोहर मे रटट पिटरटिंग गेन्वीम किसी सेत අවශ්‍ය වන්නක් නෙවෙයි කාබනික පොහොර පිටරටින් මෙහාට ගේනවයි කියන එක රසායනික පොහොර ගේනවට වඩා භයානකයි බරපතලයි අනාගතය මහා පරිමාණ විනාශයකට යොමු වන වැඩසටහනක් වෙනවා අපි රජයට කියනවා කාබනික පොහොර මුවාවෙන් වෙනත් කාබනික පොහොර මාපියාවක් නිර්මාණය වෙන්න ඉඩ දෙන්න එපා මේ අතර රජරට ප්‍රදේශයේ ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරන තරුණයෙකු පිළිබඳ තොරතුරු ගල්ලේව ප්‍රදේශයෙන් වාර්තා වුණා ඔහු නිෂ්පාදනය කළ කාබනික පොහොර මෙලෙස ගබඩාවල අසුරා තිබුණා මම වැවට යනකොට කොළරොඩු පොහොර තිබ්බා මට හිතුණා මේ කොළරොඩු පොහොර ගත්තොත් මේකෙන් පොහොර හදලා ඉවරලා මේ කාබනික පොහොර කියන පැත්තනේ මේ මට ඔළුවට ආවේ කොළරොඩු ටික ගෙනල්ලා ගොම පොහොරේම කවලම් කරලා මම මුලින්ම මේ ගහගාවට ගෙනල්ලා දාලා ටික කාලයක් තියලා අපි ඉස්සෙල්ලා ගෙදර නෝනායි මායි දෙන්නා පැකට් වලට මිරිස් බටු වර්ග එක එක එළවලු වර්ග හැදුවා හදලා ඉවර වෙලා අතිසාර්ථකව ගෙඩි බීට් එකේ මදනට විශාල අල හැදුණා ඒ අල හැදුනට පස්සේ මට හිතුණා මේක තමා හොඳ පොහොර වර්ගයක් මේක හදන්න ඕන කියලා ලැවට ගිහිල්ලා ගොඩාක් කොළරොඩු පොහොර ගෙනල්ලා ගොඩ ගහගෙන කුකුල් පොහොර ගොම පොහොර කවලම් කරා ඩොලමයිට් ෆොස්ෆේට් තර 10 යා ඊට අමතරව කොහොබත් කෙසෙල් ගස් කපලා දාන ඒවා එව්වත් මං ගෙනල්ලා වැටියෝට දානවා මාන කවුරු හරි ගැලෙවොත් පාරයින් අයින් කරලා දීවොත් මං මිටිය බැඳගෙන ඇවිල්ලා ගොඩට දාලා එහෙම දිරන්න දාලා ස්වභාවිකවම දේවල් අරගෙන මම කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගත්තා වැලඳ පොලට මගෙන් ඇවිල්ලා මෙහි කට්ටිය ගෙනියනවා පොහොරට මගේ පොහොර ඉල්ලුමත් වැඩි වුණා මම කියන්නේ හැම ගොවි මහත්තයෙකුටම මේ කාබනික පොහොර කියන පැත්ත තමන් හරියාකාරව දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට දැනගෙන අය සල්ලි වලටම හැමෝගෙම ගන්න යන්න ඕනේ නැහැ හදා ගන්න නිෂ්පාදනය කර ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පමණක් ගත්තට ගැටලුවක් නෑ හැමෝටම මේ කාබනික පොහොර කියන එක හදන්න පුළුවන් ලංකාවෙන් දායක වෙනවා නම් 30%ක් විතර මටත් කාබනික පොහොර ඉල්ලුවත් ඒ ඉල්ලන ප්‍රමාණයට 30%ක් විතර දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මෙම කාබනික පොහොර නිෂ්පාදනාකාරය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු මැද පළාත ආණ්ඩුකාරය මහීපාල හේරත් මහතා ද එක්වුණා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න